मम मे वचने बला Yes sir. D. Right. Yes sir. D. Oh, what is this word? This. Next. This. Oh, this කියලා කියන්නේ අපි මොකක්ද තේරුම? දන්නවද ඔයගොල්ලෝ this කියන එකේ තේරුම? දන්නයි කියන්නේ. Me. Me කියන එක නේද? This කියලා කියන්නේ. Me. Me කියන අදහස කියන්නේ. संबंध अगोलोट then this කියන්නේ අපි මේ කියන අදහසනේ this කියන්නේ මේ එහෙනම් this භාවිතා කරලා අපි දැන් අර කලින් ඉගෙනගත්ත වාක්‍ය කොටස් මේකට එකතු කරලා අපි වාක්‍ය හදන්න යනවා දැන් ඕගොල්ලෝ එක උදාහරණයක් කිව්වනේ මගේ මාමා කියලා අපි කොහොමද කිව්වේ මගේ මාමා my uncle ඔව් my uncle එහෙනම් දැන් මම प्रश्न का මේ මගේ මාමා කියලා. එතකොට ඔයාලා දැන් හැමෝම දන්නවා මගේ මාමා කියලා කියන්න දන්නවා my uncle. දැන් ඔන්න බලන්න අපි එදා වාක්‍ය කොටසක් ලිව්වේ. අද ඒක පොඩ්ඩක් දික් කරලා ලියන්න යනවා. This is my uncle. මේ මගේ මාමා. නේද? This is my uncle. Nanda, this is our Nanda. Tapi aunt kira kira no, aunt kira ketien bawita karno. Mangwar dunia aunt kira no aja ni. This is our aunt. Me api Nanda. This is our aunt. Ilang ete. Me kelian ni pa kau dah. Ilang ete. මම කියන්න යනවා මේ ඔයාගේ යාළුවා මේ ඔයාගේ යාළුවා එතකොට අපි කොහොමද කියන්නේ this is your this is your යාළුවාට අපි කොහොමද කියන්නේ friend friend and friend this is your friend गुरुवरया दिस इज देयर
teacher. ඔවුන්ගේ කියනකොට අපි වචනේ දැන් දාන්නවා. They are teacher. Right. දැන් එනං ඔන්න බලන්න ඔයාලට දිග වාක්‍යයක් දැන් හදා ගන්න පුළුවන්. නේද? Right. This is their teacher. තව එකක් අපි ගමු වාක්‍ය පහක් වෙන්න. අපි කියනවා මේ ඔහුගේ අම්මා මේ ඔහුගේ අම්මා කොහොමද අපි ලියන්නේ this is my mother this is ඔහුගේ ඔහුගේ කියනවා මොකක්ද this is අම්මා mother this is his mother මේ ඔහුගේ අම්මා දැන් ඔයාලට මෙන්න මේ ක්‍රමයට වාක්‍ය ඕන තරම් හදන්න පුළුවන් අපි මේ දුන්න නාම පද 10න් 5ක් ඔය මං හැදුවේ දැන් ඊට අමතරව ඔයාලට පුළුවන් මම vocabulary book එකේ උගන්වලා තියෙනවා parts of body ශරීරයේ කොටස් දාලා නේ දැන් ඔන්න මම ලබන සතියේ අහන එක එක කෙනාට මම පෙන්න මෙහෙම කරන්නකෝ මට වීඩියෝ එකක් කරලා දාන්න ඕන මෙහෙම this is my head දැන් මම ඔයගොල්ලන්ට මම පෙන්නනේ එක පේනවද කියලා බලන්න දැන් අපි ඔළුව අල්ලලා this is my head තනියම විතරයි මේ සතියේ this කියන එක විතරයි පාවිච්චි කරන්නේ ඔයාලා හිටගෙන ඉඳලා කාට හරි වීඩියෝ කරන්න කියන්නේ this is my head This is my nose. This is my mouth. This is my finger. This is my hand. This is my arm. මේ අත ඔක්කොම ගත්තාම arm. නේ? This is my neck. ඒ වගේ. එකක් පෙන්වන්න. This is my ear. This is my eye. එක හැයි පෙන්වන්නේ. දෙකම පෙන්වුවත් this is දාන්න බෑ. ඒක ලබන සතිය කියලා දෙන්නේ. හරිද? අන්නේ විදියට ඔයාලා ශරීරයේ කොටස් ටික මම vocabulary book එකේ දීලා තියෙනවා පුංචි වීඩියෝ එකක් විනාඩියක විතර හදලා ඕගොල්ලෝ group එකට දාන්න. හරි? එතකොට අනිත් අයත් ඒව බලලා තේරුම් ගනි ශරීරයේ කොටස් disease දාලා කියන හැටි. මම එකක් මෙතන වාක්‍යයක් ලියලා තියන්නම් ඒ ක්‍රමයට ඔයාලා ලියන් එන්න ඕන. ලිව්වේ නැතත් කමනේ කියලා පුරුදු වෙන්න ඕන. This is my අන මම එකක් ලියන්නම්කෝ this is my nose this is my nose එතන නාසය පෙන්වලා කියනවා this is my nose හරි ඔන්න මේ විදියට ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලෝ ඊළඟ සතියේ පොඩි වීඩියෝ එකක් එවන්න මම මේ ශරීරයේ කොටස් ගැන කියවෙන පොඩි song එකක් ඔයාලට දාන්නම් group එකට බලන්න හරි ඔයාලා ඊට පස්සේ තමන් පොඩි වීඩියෝ එකක් කරලා දාන්න හරි එතකොට මෙන්න මේ වාක්‍ය දෙක අමල ග්‍රැමර් පොතේ ලියලා තියන්නේ ඔක්කොම නොලිවයි කමනේ පුළුවන් අය ඉක්මනින් ලියලා තියන්න මේ වාක්‍ය හය. දරුවන්ට ලියන්න නම් වෙලාව ගත වෙයි. මේක හැබැයි ඕනනම් මම වීඩියෝ එකේ වෙන නිසා ඒකෙන් බලන් ලියන්න පුළුවන්. වීඩියෝ බලලා අයත නැත්තම් ලියන අයට අගා ලියන්න. දැන් ඔන්න ඕගොල්ලෝ තනියෙන් වැඩ කරන්න දැන් පුරුදු වෙනවා දැන් වාක්‍ය කියනවා නේද දැන් ඉස්සෙල්ලා හිටියට වඩා දියුණුයි නේද හැමෝම නේද හැමදාම අපි එක තැන ඉන්නේ හොඩියකී කිය දැන් බැරි අය පන්තිය දාලා යනව ඇති ඔයාලා කරන අය දැන් අපිත් එක්ක වැඩ කරගෙන යන්න නේද මම සිංහලෙන් පොඩලියන් try එකක් දුන්නේ. හරි. This කියන්නේ මේ කියන එක. එහෙම දාලා. ඊට පස්සේ this is කියලා තමයි හැම එකටම එන්නේ. ඊට එකක් විතරයි අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. හරි.
මේක දැන් ග්‍රැමර් පොතේ ලියවෙන්න ඕන පුතේ ලියලා ඊට පස්සේ මම ගෙදරට වාක්‍ය තව 10ක් දෙනවා මේ 6 දැන් ඔයාලට ලියන්න පොඩි වෙලාවක් ගත වෙයි හැබැයි අම්මලා ළඟ ඉන්නවනම් අම්මලාට කැන්ටක් ගාලා ලියා ගන්න කියලා එම් බැරිම වෙන කෙනෙක් වුණත් වීඩියෝ එක දානවනේ ඒකෙන් බලන් ගෙදරදී ලියන්නත් පුළුවන් correct correct teacher කියන්න correct teacher right मोड़े बाबूते हैं ना वो हाँ दिस इज माय अंकल क्या नेता बड़े मैं मागे मामा सिंगल तेरों इका के देखा लिया गया था मैं यार तानिंग किया ना पुलवा दिस इज माय अंकल मैं मागे मामा इतना आप इधर मामा पेन ना लाता मैं किया ने विन्ने दाओ काफी प्रैक्टिकली करना करने नहीं दिस इज माय विविध वचन मार्क मगे गुरु दिस इज माय टीचर दिस इज हिज मदर मे ओहुगे अम्मा दिस इज माय नोस मे मगे नास मंडली आगा वाक्य මම මේක දැන්ට වාක්‍යයක් ලියන්නද ඔයාලට කමන්නේ අද මේ සතිය ඔය ටිකෙන් ප්‍රැක්ටිස් කරමු මම පාඩමක් එවන්නම් ගෙදරදී කරා දැන් අපි අපි කියනවා නම් මේ පොතක් කියලා කියනවා නම් අපි this is a book අපි ඒ විදිහටම පාවිච්චි කරන්න බලන්න මම මෙතෙන්ට පොඩ්ඩක් ඒකත් කියලා දෙන්න ඔයාලට ලේසි වෙයි අමාරු වෙන්නේ දැන් අපි දැන් my our your their ඒව දාන්න නැතුව මට කියන්නවනේ මේ පොතක් එතකොට අපි කරන්නේ මේ පොතක් කියනකොට එකක් කියනකොට අපි දාන්න ඕන අ කියන වචනේ හරිද අ එතකොට this is a book this is a book ඔය විදිහට අ ඒ නාම පදේ දාන්න ඕන ඒ එක ඒ අක්ක this is a book ආයෙ වගේ කියන්න බෑනේ නම් මේ පෑන කොහොමද අපි කියන්නේ प्रश्न मे अलिए मेतन एन एलिफेंट කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඇයි මං ඇන්ඩ් ඇවි කියලා මෙතන හරි පුතාල දැන් මයික් ඕෆ් කරගෙන ආගන්න පොඩ්ඩක් දැන් ඔයා මතක ඇති අපි වවල් ලකුණක් කිව්වා ඕ ඒ ඊ අයි O U
මෙන්න මේ වයින් පටන් ගන්න වාක්‍යයක් ආවොත් එහෙම අපි මේ වයින් මුලට දාන්න ඕනේ n කියන වචනය. n කියන වචනය අපි දාන්න ඕනේ මේකේ මුලට. හරිද? දැන් එහෙනම් බලන්නකෝ මම කියන්න යනවා මෙන්න මෙහෙම. මේ දොඩම් ගෙඩිය. එහෙනම් අපි කොහොමද අපි වාක්‍ය කියන්නේ? දැනට මතක තියාගන්න ඔන්න ඔය විදියට වාක්‍යයක් ආවොත් අපි නෙවෙයි දාන්නේ n කියන වචනයයි දාන්න. This is an orange. එතකොට මොකක්ද ඒකේ තේරුම? මේ දොඩම් ගෙඩියක්. නැත්තම් මේ දොඩම. නේද? This is an orange. හරිද? ඊළඟ වාක්‍ය මම 10ක් වෙන තා එකක් කියනවා. මේ පුටුවක් අපි කලින් කිව්ව වාක්‍ය ලියලා තියෙනවා. මේ පුටුවක්. කොහොමද අපි කියන්නේ? නේද මෙතන සී අකුර මොකද්ද? වවල් අකුරද? නෑ මෙතන සී අකුර වවල් අකුර නෙවෙයි. ඒ නිසා අපි ගන්නේ අ. ඔන්නේ නම් හොඳට මතක තියාගන්න වවල් අකුර. ඒ පාඩම අපි ඊළඟ දවසේ කියලා දෙන්නම්කෝ. එතකන් දැන්ට ඔයාලා මේ මතක තියාගන්න A E I O U කියලා වචන පටන් ගන්න නම් අපි දාන්නේ and. දැන් මේක වලට පොඩක් මතක හිටින එක නෑ. අම්මලා පොඩක් මතක තියාගන්න. ඒ පාඩම අපි ආටිකල් කියලා ඊළඟ දවසේ කරනවා. එතකොට මතක හිටි මේක කොහොමද දාන්නේ කියලා. හරිද? අද දැන් මතක තියාගන්න නම් ඔන්න වවල් අකුරක් ආවොත් තමයි අපි n කියන එක එහෙනම් ඔන්න මම මේ වාක්‍ය ටික කියවනවා නැවත ඔයාලා මයික් ඕෆ් කරගෙන කියවන්න අපි x කෙනෙකුට අවස්ථාව දෙන්නක කියවන්න කවුද අපි ඉස්සෙල්ලා කියුවේ නැති නැගින් ගමු ගයිෂ් ඉන්නව නේද? ගයිෂ්ට මයික් ඔන් කරන්න පුළුවන්ද? කැමරා ඔන් කරන්න පුළුවන්ද? ගයිෂ් හරි. ආ ගයිෂ් ආවා. ගයිෂ් කියවනවා. මං කියවන පස්සේ අනිත් අය අම්මලාට ඇහෙන්න ගෙදරින් ගා කියවන්න ඕන. හරි. ඔන්න ගයිෂ් කියන්න. Right. This is my uncle. This is my uncle. This is our aunt. This is our aunt. This is your friend. This is your friend. This is their teacher. This is their teacher. This is his mother. This is his mother. හරි ඊළඟට අපි ගමු මෙත්මි හරි ready මෙත්මි කියවන්න. This is my nose. This is my nose. This is a book. This is a book. This is an elephant. This is an elephant. This is an orange. This is an orange. This is a chair. This is a chair. Right. ඔන්න එහෙනම්. Thank you. Right. ඕගොල්ලන්ට දැන් පේනවා ඇති අපිට this භාවිතා කරලා ආකාර දෙකකින් වාක්‍ය ලියන්න පුළුවන්. එකක් my, our, your කියන ඒවත් එක නාම පදයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් a හරි n හරි එක නාම පදයක් දාන්න පුළුවන්. මේ වාක්‍ය ටික ලියාගත්තද කවුරුත්? ලිව්වද?
Ouser. Ona da tali. Ona ma. Dan liana apa video itu malam jangan. Sayur. Video එක මම එවනවනේ හෙට උදේ වෙද්දි. එතකොට ඒකෙන් බලම් ග්‍රැමපතේ ලියා ගන්නත් පුළුවන්. හරිද? හරි. අඩුපාඩු ඒවට වීඩියෝ එක බලලා ලියන්න ග්‍රැම කොටස් ටිකයි ඒ ඇක්ටිවිටි කරන ටිකයි වීඩියෝස් එවනවා. අනික නිකන් එව දාන්නේ නැහැ. ඒව වැඩක් නැහැ නේ. ඔයාලට අත්‍යවශ්‍ය ටික එවනවා. හොඳයි. එහෙනම් මම ගෙදරට වාක්‍ය 10ක් දෙනවා. ඒක ලියා ගන්න අම්මල පොත අරන්. මේ ටික ලියා ගන්න බැරි වුණා නම් ඉඳ තියා ගන්න. ඉඳ තියාගෙන गेदर्ट में वहां की दहाई लिया गा ने? या में फर्स्ट वन में आएगी ताता में आएगी ताता ilaika me ohuge sahodaraya me ohuge sahodaraya third one me mage aachi वीडियो अदागन पुलवांगे सहोद सहोदरीय मैं आपे सहोदरीय नेक्स्ट वन मैं ओउंगे नंदा मैं ओउंगे नंदा मे उनकी नंदा राइट ए पहा उन मांग ओए वचन वाली दुने ईलंगट अनित ए एंड दाने वाइन का पहा देने हाय मे कुडयाक पाड මේ කුඩයක්. එතකොට කුඩයට අපි කියන්නේ අම්බ්‍රෙල්ලානේ නේද? අම්බ්‍රෙල්ලා. එතකොට n අම්බ්‍රෙල්ලා කියලා තමයි අපි වාක්‍ය ලියනකොට ලියන්නේ. ඔන්න අමතක වෙන අයට මම ලියලා කියන්න. ලියා ගන්න. මේ කුඩයක්. ඒ අකුර සිම්පල් කරන්න. වාක්‍ය මැදට එනකොට කැපිටල් ලියන්නේ නැහැ. n අම්බ්‍රෙල්ලා. next one. एक देख तुन पाठ तुनाई एक आवश्यक है सर वाचन में दहाया दाल मैं पिरिमिला में एक मैं पिरिमिला में एक मैं सुराद उदेट पौने का बालान ना सिकुराद रहेटा दाने मांग रहे हैं पास उदेट वैध करा
එතකොට පන්තියට ලේසි වෙන්න ඕනේ ඒකයි නැත්නම් ඒක කලින් දාන්න පුළුවන්. පොලර් ගෲප් එකට එවන්නකෝ. ගෲප් එකට දාන ඔය සියල්ල දාලා තියෙන්නේ. මේකේ වීඩියෝ එකක් ගෲප් එකට දාන. ගෲප් එක නිතර බලන්න සතියේ හැමදාම හැන්දෑවට හරි බලන්න ඕන. ඔයාලට වැදගත් වෙන දේවල් මම ගොඩක් ඒවා දානවා. එතකොට දැන් අර මම කියපු දේ කරන්න මේ සතියකට සැරයක් ළමයි දාපුවා ඩිලීට් කරන්න. දැන් ගිය සතිය තුල දාපුවා අදින් පස්සේ ඔක්කොම ඩිලීට් කරලා තියන්න. එතකොට අර ඔයාලා ගෲප් එක පැහැදිලි මම එවන පාඩම් තියාගන්න ළමයි දාන වැඩසටහන් මේ ඔය ලියලා දාන ඒවා ඩිලීට් කරන්න. එතකොට මේ මාල් ලේසියෙන් බලාගන්න මම එවන පාඩම් ටික විතරක් ගෲප් මේ ඔයාලා WhatsApp එකේ ඉතුරු කරගන්න. ඒවා නිතර නිතර ඕන වෙලාවට නැවත බලන්න පුළුවන්. අර ළමයි දාන ඒවා සතිය තුල ඒවා බලන්න. ඉතින් තමන්ගේ අයටත් පෙන්වන්න. එතකොට අනිත් අය කරපුවා වැරදි කරපුවා ඒවා ඕගොල්ලෝ බලන්න පුළුවන්. මං ඒ ළමයි ළමයාට කියන්නේ බෝයි නේ. එතකොට බෝයි කියන්නේ B අකුර වගල් එකක් නෙමෙයි. ඕගොල්ලෝ A බෝයි කියලා තමයි පාවිච්චි කරන්න ඕන. හරි. Next one. Okay. ඊළඟට මේ කමිසයක් මේ කමිසයක් ෂර්ට් වන් ටු ත්‍රී ඊළඟට මේ බකමූණෙක් මේ බකමූණෙක් මේ බකමූණෙක් ඔව් එතකොට බකමූණට කියන්නේ වව් අවුල්නේ. එතකොට එයා වවල් එකකින් පටන් ගන්නනේ. ඒ නිසා අපි දානවා and owl and owl. හරි දැන් ඔයාලට නම් මම මෙතනින් කියලා දුන්න පාඩකද ඔන්න මම මේ සතියේ පොඩි ඇක්ටිවිටි එකක් තානවා an පුරවන්න histam පුරවන්න හොඳයි. එතකොට දැන් ඕගොල්ලෝ මතක තියා ගන්න ඕන මොකද්ද an දාන්නේ මොන වයින් පටන් ගන්න වචනයකට මුලින්ද මට ආ මේක මතක තියා ගන්න හොඳට දැන් වීඩියෝ එක අනිත් වෙන ඒවයි කරන්නවා ඕත් දාන්න ඕන. මම මේ සතිය ඇක්ටිවිටි එකකට ඒක දානවා. ඇක්ටිවිටි ටියුට් එකට දානවා. ඔයාලා ග්‍රැමර් පොතේම ලිව්වත් කමක් නැහැ ඒක. නැත්නම් ඇක්ටිවිටි පොතේ ලිව්වත් කමක් නැහැ. ලියලා හිස්ටක් කරන්නේ. ඒතකොට ඊළඟ සතිය අපි කතා කරමු. හරිද? නිකන් නේ. හොඳයි. ඔන්නේ නා ග්‍රැමර් වාක්‍ය ටික එතනින් අවසන් වෙනවා අද දවසේ. ඒ වාක්‍ය ටික ලියලා පුරුදු වෙන්න ඕන. එහෙනම් ඒකෙන් මම ඔයාලට කරන්න ඇක්ටිවිටි එක තමයි මේ සතිය වීඩියෝ එකක් දාන්න ඕන. තමන්ගේ ශරීරයේ කොටස් දිස් දාලා හොඳයි. එතකොට එක කොටසක් දැන් ඇස් දෙකක් තිබුණා නම් අපිට this is my eye කියලා එක හැයි පෙන්වන්නේ. තාම දෙකක් පෙන්වන ඒවා ගැන්නුවේ නෑ. බහුවචන ඒවා කියනකොට අපි this කියන එකයි පාවිච්චි කරන්නේ. ඒකට තාම ගියේ නැහැ. හොඳයි. ඔන්න එහෙනම් ඒ වීඩියෝ එක අපි බලමු. ලස්සනම වීඩියෝ එක එවන්නේ කවුද කියලා කට්ටියගේ වීඩියෝ ටික අපි ඊළඟට එතකොට හැමෝටම බලන්න පුළුවන්. ගෲප් එකට දැවහම එවනේම බලන්නත් පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. හැමෝම එක එක්කෙනාගේ ඒව බලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මේ සතිය මම ඇක්ටිවිටි එක එවනවා. අවල් අකුරු වලින් පටන් ගන්න ඒවට n histam පුරවන්න. මම වචන ටික දාලා පොඩි ටියුට් එකක් එවනවා. අනිත් ඒවට a දාලා histam පුරවන්න. එතකොට ඔයාලා ඒ ග්‍රැමර් පාඩමත් නිකම්ම පුරුදු වෙනවා මේ සතිය තුල. හරි. හොඳයි. එහෙනම් අපි එතනින් ග්‍රැමර් පාඩම අවසන් කරනවා. අපි ඊළඟට පාඩමේ සතිය ඇක්ටිවිටි එකක් පොත් දෙක තමයි තියෙන්නේ අපිට අලුත් පොතයි. ඊට අමතරව සතියේ ඇක්ටිවිටි එකයි තමයි කතා කරන්න තියෙන්නේ. හොඳයි. ඉන්ටර්වල් එකක් ගන්නත් ඕන නේද? විනාඩි 10ක් එහෙනම්
ඉන්ටර්වල් එක අරගන්න දැන් මෙතන අපිට විනාඩියකින් කට් වෙනවා එතකන් කට් වෙනකම් මට අවස්ථාව දෙන්න පුළුවන් තා එක්කෙනෙකුට මොනවා හරි ස්පීච් එකක් දෙන්න සූදානමින් ඉන්නවා නම් එක්කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන් තා විනාඩියකින් කට් වෙනවා එතකොට විනාඩි 10ක ඉන්ටර්වල් එක ගන්න ඩික්ටේෂන් එකේ හරි ඒකත් මම ඔයාලාම කියන්නම්කො ඩික්ටේෂන් වලට දෙන්නේ අද නාමපද 10ක් කිව්වා නේද ඒ 10 පළවෙනි පහ අද ඔව් පළවෙනි පහ අද උදේ යොකු නාමපද ටිකේ පළවෙනි පහ තමන්ට පුළුවන් ප්‍රමාණයට පාඩම් කරන්න බය වෙන්න එපා ඉතින් එක අවස්ථරයයි එහෙම පහම් පාඩම් කරන්න බැරි වෙයි නේ ඒගොල්ලෝ එකක් දෙකක් හරි පාඩම් කරාම ඇති මම ඉතින් පහක් කියලා දානවා ඒක ඔයාලා පොතක ලියලා පිටු භාගයක් විතර ලියවනව නම් දරුවන්ට හරි පුහුණුයි නේ ඒක මම දැන් කලින් කියපු අය දන්නවා ඒක ඒ වචන පහ පොතක ලියලා දෙන්න පිටුවේ එතකොට පහලට පහලට දරුව ලියනවා ලියලා පුරුදු වෙනවා නැත්නම් දැන් මේගොල්ලෝ කොහොමද තියෙන වෙන බෝඩ් එකක් තියෙනවා නම් බෝඩ් එකක් පාවිච්චි කරලා ලියලා පුරුදු වෙන්න පුළුවන් එහෙම ක්‍රමවේදයක් යොදා ගන්න වචන පාඩම් කරගන්න නේ හරි එතකොට දැන් හොඳයි එහෙනම් දැන් කාර්පේ විනාඩි 10ක් ඉන්ටර්වල් එක අරගෙන ඔයගොල්ලෝ ආයි පන්තියට සම්බන්ධ වෙන්න ඒත් ඩික්ටේෂන් දීපු දේ අද මම නාමපද 10ක් කියුවානේ නාමපද 10 වල තියෙනවා අන්නේ නාමපද 10